ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. මම කඩජ තෙල් පොදුසේක සංගමේ සභාපති අශෝක රංවල. අද අපි මේ කතා කරන්න හදන්නේ පිරිපහදුව නැවත වරක් වසා දැමීමට කරන කූට සැලැස්ම එළිදක්වන්න. ඔබ දන්නවා දින 72කට වැඩි කාල පරිච්ඡේදයක් තුල දිගින් දිගටම පිරිපහදු සේවකයාත් පිරිපහදුව තුල ඉන්න ඉංජිනේරු මහතුරුන් ඇතුළු සියලු නිලධාරි මණ්ඩලයත් එකතු වෙලා කෑම පැයේදී දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් අඛණ්ඩව කරගෙන ගියා. මේකේ ප්‍රතිඵලයක් විදිහට රටේ ජනතාවත් ඒ වගේම මේ රට ආදරය කරන මිනිසුත් මේ පිරිපහදුවේ තියෙන වටිනාකම දැන හඳුනගත්තා. ඒක නිසා පාලකයාට නොරැක්කේ හැකි ලෙස පිරිපහදුවට බොරතෙල් ගෙන්වීමෙන් තොරව ඉදිරියට ඉන්ධන ප්‍රශ්නට උත්තර හොයන්න බෑයි කියලා තහවුරු කරගන්න පුළුවන්කම ලැබුණා. හැබැයි මේ බොරතෙල් ගෙනාවට බොරතෙල් ගේන්න ඕන පිරිපහදුව දුවන විදියට. හැබැයි ගෙනත් දුන්නේ බොරතෙල් ඌරල් කියලා මේ පිරිපහදු අඩාල වෙන පිරිපහදු ක්‍රියාකාරීත්වය බිඳ වැටෙන ආකාරයේ බොරතෙල් තමයි ගෙනත් දුන්නේ. මර්බන් කියලා බොරතෙල් වර්ගය ලෝකේ ප්‍රචලිතයි, ලෝකේ ගෙන්න ගන්න පුළුවන්, ඒකේ අඩුවක් නැහැ. හැබැයි මර්බන් කියන බොරතෙල් වර්ගය ගේන්නේ නැතුව කොරල් එනර්ජි කියන සමාගමට යට වෙලා ඔවුන් කියන විදිහට හීලා වෙලා ඒ බොරතෙල් වර්ගයේම ඌරල් වර්ගයේ බොරතෙල් ගෙන්නන්න කටයුතු කළා. ඒ ඌරල් වර්ගයේ බොරතෙල් ගෙන්වීම නිසා අද පිරිපහදු යන්ත්‍රාගාරයේ රසායනිකවත් ඒ වගේම අධික ඛාදනය පැත්තෙනුත් ගත්තට පස්සේ බරපතල බිඳවැටීමකට පත්වෙමින් පවතිනවා. කෙසේ හෝ මේ බොරතෙල් ටික ගෙනාවා. නැව් තුනක් ගේන්න තමයි අපිත් එක ගුණේ. එක නැවක් ගිරහල් අරන් පිරිපහදුව ආරම්භ කළා. හැබැයි ටික කලක් යනකොට පිරිපහදුව ගිනියන්න බැරි වුණා. බොරතෙල් අවසන් වන්න පටන් ගත්තා. ඊළඟ නැවත් ආවා. පහුගියේ 23 වෙනිදා ඒ ආපු ඌරල් ලඩංගු බොරතෙල් නැව තවමත් මුහුදේ. පළවෙනි වර ඒකට 5200ක් පිරිපහදුර ගත්තා. ඊළඟ වර තව 5200ක් ගත්තා. ඊට පස්සේ 10000ක් ගත්තා. තව 10000ක් දැන් ඔරුගුඩු අතර ඊයේ පෙරේදා ගත්තා. දැන් මේ විදිහට බොරතෙල් බාන්නේ කොයි රටේද? මොකද්ද මේ විහිළුව? මෙහෙම තැරින් තැරේ තම තමන්ට ඕන ප්‍රමාණයට බොරතෙල් ගොඩ බාමින් ඒකට පමණක් මුදල් ගෙවමින් නැව රස්තිය අදු කිරීම නිසා මෙවැනි පෙට්‍රල් නැවක් මෙවැනි ඩීසල් නැවක් අද මුහුද තුල මේ විදිහට රස්තිය අදු කිරීම නිසා අපේ රටට විදේශ විනිමය ඩොලර් 450කට ආසන්න ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා ඩැමරේජ් විදියට. ඒ කියන්නේ ප්‍රමාද ගාස්තු විදියට අපේ රටෙන් ඒ නැව් සමාගම් වලට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒතොර නැව් මුහුදේ දුවන්නේ නැතුව එකතන නවත්තකන ඉඳලා ප්‍රමාද ගාස්තු හොයාගන්න තනබ් බවට අපේ කොළඹ වරාය පත් කරලා තියෙනවා. මේකෙන් අනිසි වාසි විවිධ අය ලබා ගන්නවා වෙන්න පුළුවන්. එහෙමනම් ඇයි මේ ඩොලර නැති වෙලාවේ මහා භාණ්ඩාගාරයේ මේ නැව් වලට බොරතෙල් වලට සල්ලි ගෙවන එකට ප්‍රමුඛත්වය දෙන්නේ නැතුව නැව රස්තියාදු කරමින් බොරතෙල් අර හුණ්ඩුවෙන් බානවා වගේ 5000 5000 10000 10000 වරින් වර බාමින් ඉතාමත් ලැජ්ජාසහගත විදියට මේ නැව් රස්තියාදු කරමින් පවතින්නේ නැවත ඒ නැව් කොළඹ වරායට එන එක වළක්වා ගන්නද? ඔවුන් කොළඹ වරායට ඒව ප්‍රතික්ෂේප කරන්නද? මේ වෙනකොටත් නැව් ගණනාවක් කොළඹ වරායට එන්න බෑයි කියනවා බොරතෙල් අරගෙන නිමිනිෂ්පාදන අරගෙන එක කම සමාගමක් විතරයි මේකට කැමති වෙලා තියෙන්නේ. එහෙමනම් ඒ සමාගම විතරක් දිගටම පවත්ව ගන්න අනිත් නැව් සම්බන්ධව අප්‍රසාදයටපත් කරන්නද මෙවැනි කූටු උපක්‍රම යොදන්නේ කියලා අපි හිතනවා. මේක අර රනිල් වික්‍රමසිංහ කියන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ පිරිපහදු වසා දැමීමට අවශ්‍ය මූලෝපායන් සකසනවාද කියලා අපිට සැකයක් තියෙනවා. ඒක නිසා පිරිපහදු සේවකිනුත් ඒ වගේම මේ රටේ ඉන්ධන අවශ්‍යතාවය මත පීඩාවට පත්වලා ඉන්න සියලු ජනතාව, දීවර ජනතාව, ගොවි ජනතාව ඒක රාශි කරගෙන හෙට අනිද්දා වෙනකොට අපි දැවැන්ත එකමුතුකමක් හදා ගන්නවා මේ අත්‍රෝමතිකත්වය පරාද කරන්න. අපි එන අඟහරුවාදා දීවර ජනතාවත් එක්ක එකගතාවයක් හදා ගන්නවා. දීවර ජනතාවට මේක ඇත්ත තත්ත්වය අවබෝධ කරලා දෙනවා ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඔබට භූමි තෙල් නැති වෙන්න බලපාන ප්‍රධාන සාධකය මේ ඩොලර් නැතිකමද? ඩොලර් නැත්තම් අනිත් තෙල් වර්ග ගෙන්නන්නේ කොහොමද? ඇයි බොරතෙල් ගෙන්නන්නේ නැත්තේ? බොරතෙල් ගෙනාවොත් තමයි ඔබට ඩීසල් හම්බ වෙන්නේ කියලා අපි දීවර ජනතාවට කියා දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ එළබෙන අඟහරුවාදා මීගමුවේදී, ඒ වගේම හලාවතදී. ඒක නිසා මේක මෙතනින් නවත්තන්නේ නැහැ. පිරිපහදු සේවකයන් සියලු දෙනාම දේශපාලන වෘත්ති සමිති ભેදයකින් තොරව එකවන්ව එකතු කරගෙන තෙල් සංස්ථාවේ සේවකයන් එකතු කරගෙන ඒ වගේම මේ රටේ ඉන්ධන අවශ්‍යතාවය මත පීඩාවට පත්වන ජනතාවට වැරදි
මතවාදයක් ප්‍රචාරය කරනවා. මේ සියල්ල සිද්ධ වෙන්නේ සේවකීන්ගේ වරදින්, සේවකීන්ගේ ප්‍රතිලාභ ලබා දීම නිසා. ඒක අමූලික බොරුවක් කියලා ජනතාවට අපි කියා දෙනවා. දැනටමත් ජනතාව අවබෝධ කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ එදා 2002 2003 ඒ දිගු කරපු හස්තේම තමයි තෙල් සංස්ථාවට මේ මොහොත දිග කරන්නේ. එදා තෙල් සංස්ථාව කෑලිවට කඩලා අයෝසික රට ඇතුළට ගෙනල්ලා, ඒ වගේම ප්‍රතිව්‍යුහ ගත කරන නම් දාගෙන රිගේයින් ශ්‍රී ලංකා කියලා නම් දාගෙන මේ කරපු වැඩේම තමයි මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ කරන්න හදන්නේ. එදා රනිල් වික්‍රමසිංහ මේ වැඩේ කරද්දී අදාළ අමාත්‍යවරයා දන්නෙත් නැතුව තමයි මේක කළේ. වෙනත් අමාත්‍යවරයෙක් අසං කළේ. ඒ තමයි මිලින්ද මොරගොඩ ප්‍රතිව්‍යුහ ගත කරන අමාත්‍යාංශ භාරව කටයුතු කරපු අද මිලින්ද මොරගොඩ ඉන්දියානු මහ කොමසාරිස්. එහෙනම් ටක 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 දෙන්න හම් වෙලා තියෙනවා මිලින්ද මොරගොඩ, ඒ වගේම අද ඉන්දියානු මහ කොමසාරිස් රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපතිවරයා. රටේ ජනතාව ඡන්දෙ දුන්නේ නැහැ රනිල් වික්‍රමසිංහට ජනාධිපති වෙන්න. හැබැයි පාර්ලිමේන්තුවේ ඇතුලේ ඔලුගඩි වලින් ජනාධිපති ජනාධිපතිවරයා ජන බලයක් නැතුව බලහත්කාරීව එදා එළවපු ජනාධිපති, තෙල් සංස්ථාව කඩලා විනාශ කරපු, මහ භාණ්ඩාගාරය විනාශ කරපු රනිල් වික්‍රමසිංහලාද එකතු වෙලා නැවත සැරයක් නැවත මේ කැසකවන්නේ. එදා ඉවර කරපු තැනින් පටන් අරගෙන මේ තෙල් සංස්ථාව අහෝසි කරලා නව ගමන් මාර්ගයට යන නම් ඒක හම්බ වෙන්නේ නැහැ කියලා අපි තෙල් සංස්ථාවේ සේවකයෝ විදියට පැහැදිලිවම කියනවා. ඒක නිසා මේ රටේ ජනතාවට නැවත නැවතත් ආරාධනය කරනවා මේ ප්‍රතිව්‍යුහ ගත කරන්නේ හරහා පිරිපහදුව කර්මන්නේ කළා, තෙල් සංස්ථාවේ කීර්තිරාමය විනාශ කරලා වෙනත් සමාගම් මරහා තෙල් ගෙන්නගෙන අපේ ඩොලර් රුපියන් තියෙන උපාය මාර්ග බංකරින් කරලා, ඒ වගේම ගුවන් යානාවට තෙල් සපයලා මේ සියලු දේවල් අඩපණ කරලා ඉවර වෙලා මේ සියලු දේවල් අර මජර දේශපාලකෙන් ලියාපදිංචි කරපු සමාගම් වලට පටවලා ඉවර වෙලා මේ රටේ ජනතාව සතු ජාතික සම්පත් විනාශ කරන්න ගන්න ක්‍රියා මාර්ගය අපි පිළිකුලෙන් හෙලා දකිනවා. ඒ වෙනුවෙන් රටේ ජනතාවට ආරාධනය කරනවා මේ සියල්ල පරාජය කිරීම වෙනුවෙන් ඔබ මත තියෙන වගකීම ඉෂ්ට කරන්න අපිත් එක්ක එකතු වෙන්න, අපි ඕන වෙලාවක සූදානම් ඔබ වඩ වඩා දැනුවත් කරන්න කියලා අපි ප්‍රකාශ කරනවා. ස්තුතියි. පහුණු කාලේ නැව් තුනක් නිමි නිෂ්පාදන විදියට පෙට්‍රල් ඩීසල් ගෙනාපු නැව් වලත් මේ විදියටම තමයි වරින් වර තෙල් ගැනීම නිසා ඒ නැව් මූදේ නවත්තලා දෙන්න සිද්ධ වුණා. දැන් බොර තෙල් නැව පවුණු 23 වෙනිදා ඇවිදිලා මේ වෙනකොටත් ගොඩබාල අවසන් නැහැ. මෙට්‍රික් ටොන් 90,000කට ආසන්න ප්‍රමාණයක් ඒ බොර තෙල් නැවේ තියෙනවා. මෙට්‍රික් ටොන් 90,000න් පළවෙනි වතාවට 5200ක් බෑවා, දෙවෙනි වතාවේ 5200ක් බෑවා, තව 10,000ක් පිරිපහදුර ගත්තා. දැන් ඊයේ වෙනකොට තව 10,000ක් ගත්තා. ඔක්කොම 30,000කට ආසන්න ප්‍රමාණයක් විතරයි දැන් ගොඩබාල තියෙන්නේ. තව 30,000ක් ඉතුරු වෙලා තියෙනවා ගොඩබාන්න. ඒතර 23 දැන් එන 23ට තව දවස් කීපයයි තියෙන්නේ. හරියට මාසකට අධික කාලයක් මුහුද මැද්දේ නවත්තගෙන ඉන්නවා. මේ මුහුද මැද්දේ නවත්තගෙන ඉන්න එකට නැවත ඩැමරේජ් ගෙවිය යුතුමයි. අපිට පාලන අධිකාරිය පැත්තෙන් එහෙම නැත්තම් අමාත්‍යාංශය පැත්තෙන් කියනවා ඒ නැව් එක කතා කරලා ඒව බේර ගන්න පුළුවන් කියලා. කොහෙද එහෙම කරන්නේ නැහැ නැව්. මේ අපේ අම්මගේ අප්පගේ දීප දීපලද්ද නැව් කියන්නේ. මුහුදේ සල්ලි හොයන ව්‍යාපාර තියෙන නැව්. මේ නැව් වලට ඩැමරේජ් ගෙවන්න නැතුව මුහුදේ නවත්තගෙන ඉන්නේ නැහැ ඒගොල්ලෝ. නිසි වෙලාවට ඒ ඩැමරේජ් කෙව්වේ නැත්තම් ඒ නැව් නැවතත් බොරතල අරකට ලංකාවට එන්නේ නැහැ. මේකත් උපක්‍රමයක් වෙන්න පුළුවන්. එතකොට මේ සියලු දේවල් වලින් බොරදියේ මාළු බානවා වගේ තව කණ්ඩායම් මේකෙන් සල්ලි උපයනවා වෙන්න පුළුවන්. නිකන් ඉඳලා මුහුදේ නවත්තලා සල්ලි හොයන නැව් එවැනි කටයුතු සලසලා දෙන කණ්ඩායම් වලට සන්තෝෂම් දෙන්නේ නැද්ද? එතකොට නැව් ගාතු ඩැමරේජ් ගාතු වලින් කොටසක් එවැනි පුද්ගලයාකට යනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. අපි දන්න විදියට නම් නිකන් ඩීසල් පුච්චන්නේ නැතුව නැව මුහුද මැද්ද නවත්තලා තියෙනවා නම් ඒකෙන් ලැබෙන මුදල් වලින් ඩැමරේජ් විදිහට ලැබෙන මුදල් වලින් කොටසක් ඒවට සම්බන්ධ වෙලා ඉන්න මිනිස්සු අතරපත් වෙනවයි කියන එක අලුත් දෙයක් නෙමෙයි. ඒක රටේ සිද්ධ වෙන දෙයක්. ඒක නිසා අපි කියනවා මේ කූට උපක්‍රම නවත්තලා දාලා පිරිපහදුව වහන්න, සංස්ථාව අපකීර්තිටපත් කරන්න, ප්‍රතිව්‍යුහ ගතකරණය හරහා මේවා මැජර දේශපාලන්ගේ අතරපත් කරන්න ගන්න කූට සැලසුම් පරාද කරන්න අපි සූදානම් කියලා කියනවා. දැන් නැව් සමාගම් වල ඩැමරේජ් මට්ටම් වෙන්නේ නැව් වල ධාරිතාව සහ නැවේ අඩංගුව. දැන් අපි ගත්තොත් බොරතෙල් එහෙම නැත්නම් පෙට්‍රල් නැව් වල දැඩි ආරක්ෂක තත්ත්වයන් පවත් ගන්න නෙපෑ. එතකොට ඒකේ කාලය ගණන් කරන්නේ තනිකර නවත්තගෙන තිබුණු කාලය විතරක් නෙමෙයි, අවදානම් සත්‍යයන් ඔක්කොම අතලා එක එක නැව්වල ඩැමරේජ් කාල සීමා වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඩොලර් 25,000ක් වගේ මුදලක් තමයි දවසකට අපිට ගෙවන්න වෙන්නේ සාමාන්‍ය මට්ටමකට. ඩොලර් 25,000 ගානේ තවත් දැන් මාසෙකට හසන ගානේ
ආසන ගන්න ඩොලර් මම කිව්වේ ඩොලර් මිලියන 430ක් අපි ගණන් හදපු විදිහට මීට දවස් 5කට කලින් අපි ගණන් හදුවේ ඒ ගණන් හදපු විදිහට ඩොලර් මිලියන 430කට ආසන්න ප්‍රමාණයක් දැන් ඒක 500කට ආසන්න ප්‍රමාණයක් බවට පත් වෙලා ඇති ඩොලර් මිලියනෙන් ගත්තොත් එහෙම ඒතර මේ ප්‍රමාණය ගත්තට පස්සේ බොරතෙල් නැව් කීයක් ගෙන්නන්න පුළුවන් අපි අහනවා මේක මේ රටේ ජනතාවගේ මුදල් නෙමෙයිද මේගොල්ලෝ සෙල්ලම් කරන්නේ ඩොලර් නෑ කියලා අඬනවා ඒකත් අමූලික බොරුවක් බවට පත් කරලා තමයි මේ වෙන වැඩ කරන්නේ රටේ ජනතාව මේ ගැන සැලකිලිමත් විය යුතුයි ඩොලර් නැති වෙලාවේ ඉතාමත් අර පරිස්සමෙන් ආපු නැව කඩිනමින් බාගෙන මම පුංචි උදාහරණයක් කියන්නම් පිරිපහදුව තුල වැඩ කරන සේව කණ්ඩායම ඉන්න ඔය බොරතෙල් ටික පිරිපහදු ළඟා කරගන්න ඒ සෙක්ෂන් එකට කියනවා මූවමන්ට්ස් කියලා ඒ සෙක්ෂන් එක තමයි ඒ නල මාර්ගයෙන් බොරතෙල් ටැංකියට දාන්න පුළුවන් නැව එනකොට ඒ ටැංකියට ගොඩ බාන ආකාරයට තමන්ගේ ටැංකිය සූදානම් කරගෙන නියමිත වේලාවට එහෙම පණිවිඩය දුන්නාම එක විනාඩි 5ක් පමණ නොවි ඒ වෑල් ඇරලා ටැංකියට බොරතෙල් ගන්න ක්‍රියාවලිය ආරම්භ කරන්න ඕනේ මේක පරක් වුණොත් සංස්ථාවේ පාලන අධිකාරිය දන්නවා බොරතෙල් නැව පමා වෙනවා එතකොට ඩැමරේජ් කියවන්න සිද්ධ වෙනවා ඒක පමා කරපු සේවකයාට විරුද්ධව විනයානුකූලව කටයුතු කරලා ඔහුව සමහරට ඉන්ටර්ඩික් කරන්න පුළුවන් එහෙම තත්ත්වයක් තිබුණු සංස්ථාවක් තමයි අද බෝර්තෙල් නැව එනවයි කිව්වට පස්සේ තමයි මෙහෙන් ලෑස්ති වෙන්නේ මෙහෙන් ලෑස්ති වෙනකොට සල්ලි නැහැයි කියනවා භාණ්ඩාගාරයෙන් කියනවා සල්ලි බෙදෙන නැහැයි කියලා වෑල් එක අරගෙන ඉන්නවා නැවේ පොම්ප කරන්නේ නැහැ ඇයි පොම්ප කළේ නැත්තේ කියලා සේවකයෝ මෙහෙන් අහනකොට ඒකට උත්තර නැහැ ඒක ඔරුගොඩ වත්තර ගන්න කියනවා ඔරුගොඩ වත්තෙන් කියනවා අපිට කියලා නැහැයි කියලා මොනවද මේ විගඩම් මොකද මේ විදිහටම තාක්ෂණ දේවල් පැහැදිලි කරලා දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මේකේ බරපතලකම ජනතාවට අවබෝධ කරලා දෙන්න නැව් වලින් ගොඩ බාන්නේ නැහැ මේ විදිහට තෙල් තෙල් ගොඩ බාන ක්‍රමයක් තියෙනවා නැවෙන් තෙල් ටික පොම්ප කරන්න පටන් ගත්තට පස්සේ ඒ නැවේ තෙල් ටික එනකොට නැව් වල තියෙන වතුරත් එනවා මොකද හිස් නැව් වෙන්නේ නැහැ ඒ බොර තෙල් වලට ඉඩ මදි නම් ඒ ටික පුරවනවා වතුරෙන් ඊට පස්සේ බොර තෙල් වලමත් වතුර තියෙනවා ඒ වතුර මෙහෙ ටැංකියකට අරගෙන සෙටල් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම සෙන්ටිමීටර 10කට ආසන්න ප්‍රමාණයක් ටැංකියේ වතුර තියෙනවා මීටරයක් 5500ක් අල්ලනකොට එක මීටරයක් 5500 ප්‍රමාණයක් අල්ලනකොට වතුර කොච්චර ප්‍රමාණයක් තියෙන්න පුළුවන්ද දැන් දවස් 5ක්වත් සෙටල් වෙන්න දෙන්න ඕනේ සෙටල් වුණාට පස්සේ වෙනම කාර්ය මණ්ඩලයක් තියෙනවා වතුර ඩ්‍රේන් කරන්න වතුර ටික ඇරලාට පස්සේ තමයි ඇවිදිලා මිනුම් කටයුතු කරන්නේ ඒක තෙල් සංස්ථාවේ සේවකීන්ට මිනුම් කටයුතු කරන්න බෑ ඒකට ගෙනනවා ජාත්‍යන්තර මිනුම් කටයුතු කරන ආයතන ඒගොල්ලෝ ඇවිල්ලා මේකේ මිනුම් කටයුතු කරලා ගණන් හදලා දෙනවා තෙල් මිච්චරයි තියෙන්නේ වතුර මිච්චරයි තියෙන්නේ කියලා ඒකට මීටර ක්‍රමයක් තියෙනවා ඒ ටේප් එකේ වතුරට සෙන්සිටිව් වෙන පේස්ට් එකක් ගන්නවා තෙල් වලට සෙන්සිටිව් වෙන පේස්ට් එකක් ගන්නවා ඒකේ බට්ට පල්ලයට බැස්සට පස්සේ වතුර ගෑවුනට පස්සේ එතන රතු වෙනවා එතන වතුර උස අඩු කරනවා ඊළඟට තෙල් උස අඩු වෙනවා මේ වතුර සෙටල් වෙන්න දින 5ක්වත් තියන්න ඕනේ දැන් වතුර වලට සල්ලි ගෙවනවා අපි මේක විහිළුවක් නෙමෙයිද මේ විහිළු කරන්නේ කාත් එක්කද රටේ විදේශ විනිමයත් එක්ක එතකොට ඔය ඉහළ ඉන්න නිලධාරීන් ඉහළ ඉන්න අමාත්‍යාංශයේ ඉහළ ඉන්න උපදේශකවරු මේව දන්නේ නැද්ද තෙල් සම්බන්ධව ඇයි අපි වතුරට සල්ලි ගෙවන්නේ ඇයි සෙටලින් පීරියඩ් එකක් දෙන්නේ නැත්තේ නැව් ගාස්තුත් ගෙවනව නම් මෙහෙන් ගත්තට පස්සේ මිනුම් කටයුතු කරන්න සෙටලින් පීරියඩ් එකක්වත් දෙන්නකෝ මෙන්න මේ කාලය මොකද පිරිපහදු නතර වෙනවා දැන් තව දින 4ටයි වතුර තියෙන්නේ දින 4ටයි තෙල් තියෙන්නේ දැන් පිරිපහදු සේවකව හැරිම අමාරුවෙන් අධික වියදමක් දරනවා ඒකට තියෙන ටැංකිය තියෙන අන්තිම ටික ගන්න අඩුම ධාරිතාවකින් දුවමින් ඒ ප්ලාන්ට් එක එජස් කරමින් ඒකේ උෂ්ණත්වය එජස් කරමින් මේ 3400ට 3200ට අඩු කරමින් මේ පවත්තකට යන්නේ පිරිපහදු නවත්තන්න දෙන්නේ නැතුව ඒ තෙල් ටික ගන්නකම් පුල පුලා බලා ඉන්නවා මේ මොනවත් නැහැ අපි භාණ්ඩාගාරයටත් දොස් කියනවා ඇයි අදාළ තෙල් ටිකට අදාළ මුදල් ටික හොයාගන්න නැතුව මේ විදිහට මේ රටේ ජනස්කන්ධය සමග සෙල්ලම් කරන්න කියලා මේ විදිහට තාක්ෂණිකව කියා දුන්නේ නැත්තම් මේ වැඩේ මේ මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. ඉතින් අපි ඉල්ලා සිටිනවා මාධ්‍ය වලින් මේක පෙන්වන්න මේක ජාතික අපරාධයක්. අපේ රටේ විදේශ විනිමයත් එක්ක සෙල්ලම් කරන මේ භාණ්ඩාගාරය ඒ වගේම දේශපාලන අධිකාරිය ඔවුන් ලියාපදිංචි කරපු මජර දේශපාලන ව්‍යාපෘති මේ ඔක්කොම අස්සේ තමයි මේ අපේ විදේශ විනිමය සොරා ගන්නෙ. දැන් තවත් මේ තෙල් නැවේ තෙල් ටික උඩ බාන්න බැරුව තියෙනවා. තෙල් එක්ක වතුරටත් අපි සල්ලි ගෙවනවා. තෙල් වල මිලටම දර මේ මුහුදු වතුර ඩ්‍රේන් කරන්න කාලය දෙන්නේ නැහැ. ඒක නිසා මේක බරපතල ජාතික අපරාධයක්. මේක වෙනුවෙන් අපි ඉදිරිපත් වෙන්න ඕන රටේ ජනතාව විදියට ඔබේ මුදල් තමයි මේ අවභාවිතා කරලා අවසානයේදී අපිට තෙල් නැති වෙනවා. තෙල් නැව් මුහුදේ තියාගෙන අපිට මේ විදියට කොටස කොටසට දෙන්නේ පිරිපහදුව තකර්මන්නේ වෙලා නම්
ඒකෙන් තෙල් සපයන්න බැරි තත්ත්වයට ධාරිතාව අඩු කරලා නම් ඒ හදන තෙල් වල සල්ප අඩු වැඩි නම් ඒ සල්ප වැඩි තෙල් විදුලි බලාගාරවලට හෝ එහෙම නැත්නම් ගුවන් යානා පංකා තෙල් විදිහට විකුර ගන්නත් බැරි නම් ඊට පස්සේ අනිත් පැත්තෙන් පෙට්‍රල් නැව් ඩීසල් නැව් මුහුදේ තියාගෙන කාලයක් තිස්සේ ඩැබරේජ් කරනවා නම් දැන් තෙල් සැපෙවුට මොකද වෙන්නේ මේ අතර කාල පරිච්ඡේදයේ මේ උත්සාහ කරනවා ඒ කුමන්ත්‍රණ අපි මොනවද කියලා දන්නේ නැහැ රහසිගතව මේ සියල්ල ප්‍රතිව්‍යුහගත කරන පැත්තට හරවන්න විකුණන පැත්තට හරවන්න තෙල් ගෙනීමේ විකිණීමේ තෙල් ගෙනීමේ ක්‍රියාවලිය වුන් අතර ගන්න ඒ සමාගම් බල ඒකාධිකාරිය වුන් ගැතේ තියා ගන්න මේ සියල්ල තුල පීඩාවටපත් වෙන්නේ කණිජ තෙල් අවශ්‍යතාවයේ මත තමන්ගේ දෛනික කටයුතු වඩාල වෙන මේ රටේ ජනතාවට ගොවි ජනතාවට දීවර ජනතාවට මගී ප්‍රවාහන කටයුතු වලට දැවැන්ත අසාධාරණයක් කරනවා ඒ වෙනුවෙන් අපි වෘත්තීය සමිති විදිහට ඉදිරිපත් වෙනවා ඒ වෙනුවෙන් අපිව කළු කරන්න අපිව අවමාට ලක් කරන්න අමාත්‍යවරය කරපු ප්‍රකාශ අමාත්‍යවරු පැටව් ගහලා ඒ පැටව් ගහපු අමාත්‍යවරුන් ගන්න ක්‍රියාමාර්ග දැඩි ලෙස පිළිකුට භාජනය කරන්න අපි කටයුතු කරනවා ඒක තමයි වෘත්තීය සමිති දේශපාලනය කියන්නේ ඒ වෙනුවෙන් අපි සක්‍රීයව මැදිහත් වෙනවා අනිවාර්යෙන්ම වතුර සෙටල් වෙන සෙටලින් පීරන්ට් එකක් දෙන්න ඕනේ. සෙටල් කරන්න කාලයක් ඕනේ. ඉබේ සෙටල් වෙන්නේ නැහනේ. ඒක ආපු ගමන්ම වතුරත් එක්ක එන තෙල් වලට වතුර ටික එකතු වෙන්න කාලයක් දෙන්න ඕනේ ටැංකිය ඇතුලේ. ඒක ටැංකියේ උසත් එක්ක ක්‍රමානුකූලව හැම තියෙන වතුර වතුර බර වැඩි තෙල් බර අඩුයි මේ දෙක සෙටල් වෙනවා. සෙටල් වෙනවයි කියන්නේ වතුරයි තෙලුයි වෙන් වෙනවා. ඒක ස්වභාව ධර්මයි. තෙල් බර අඩුයි වතුර බර වැඩි මේකට ආයිත් මැෂින් මොනවත් ඕනේ නැහැ අදාළ නිශ්චිත කාල පරිච්ඡේදයක් තියෙනවා ඒ ටැංකියේ උසත් එක්ක මෙච්චර කාලයක් දෙන්න ඕනේ කියලා ඒක බොර තෙල් වලට එකක් පෙට්‍රල් වලට තව එකක් ඩීසල් වලට තව එකක් ඒ කාල පරිච්ඡේදයේ නිසි ලෙස දුන්නේ නැත්නම් අපි අපිට සිද්ධ වෙනවා ඒ තෙල් වලටත් එක කලවම් වෙලා තියෙන වතුරටත් සල්ලි ගෙවන්න මං කියනවා මේ රටේ ජනතාවටත් ඒක දැන් ඔය බවුසරයකින් ෂෙඩ් එකට ආපු තෙල් ටික විනාඩි 40ක කාලයක්වත් සෙට් කරන්න දෙන්නේ නැතුව අපි පොර කනවනේ පුළුවන් තරම් ඉක්මනට තෙල් ටික ගහන්න. හැබැයි බවුසර එක ඇතුළෙත් වතුර තියෙනවා. ඒ අංශු එක බැඳිච්ච වතුර ටික සෙටල් වෙන්න දෙන්න ඕනේ. ඒ සෙටල් වුණාට පස්සේ තමයි උඩින් ඒ තෙල් ටික ගන්න. හැබැයි ජනතාවගේ තියෙන මේ අවශ්‍යතාවය සංසිඳව ගන්න නම් ජනතාවට සිද්ධ වෙනවා බවුසර ආපු ගමම කොහොම හරි තමන්ගේ ටැංකිය පුරව ගන්න පොලිමේ දවස් ගානක් තිබිලා. හැබැයි ක්‍රමවේදය තියෙන්නේ බවුසරේ වෝටර් සෙටලින් වලට කාල පරිච්ඡේදයක් දෙන්න ඕනේ බෑවට පස්සේ. එනකොට මේක කලවම් වෙලා එන්නේ. බාන කොටත් මේක කලවම් වෙනවා කලවම් වුණාට පස්සේ ටැංකිය තියෙනවා පොළොවට පොළොවේ තියෙන ටැංකිය ඩ්‍රේන් එකක් තියෙනවා මේ ඩ්‍රේන් එකෙන් තෙල් ටික ඩ්‍රේන් කරලා තමයි අපිට අපේ ටැංකියට තෙල් ටික දෙන්න ඕනේ මේ විදිහම තමයි බොරතෙල් ගන්න කොටත් බොරතෙල් වල ඊට වඩා විශාල වතුර ප්‍රමාණයක් තියෙනවා බොරතෙල් ගන්නෙමත් වෝටර් බෙඩ් එකක් තියෙක තියෙන ඒ ලින් වලින් ඒ එක එක තැංගොල්දී සෙටල් වෙනකොට වතුර බානවා නමුත් මුහුදේ එනකොට මේ ඔක්කොම කලවම් වෙනවා සමහර නැව් වලට අඩු මට්ටමින් තෙල් ගේන්න බෑ ඒ අඩු මට්ටමට වතුර මුහුදෙරුත් ගහ ගන්නවා නැත්තම් නැව හෙල්ලෙනවා හෙල්ලෙන එක වලක්වන්න නැව පුරව ගන්න අඩු මට්ටමට මුහුදු වතුර ගහගෙන එන්නේ හැබැයි මේ මුහුදු වතුරට අපි සල්ලි ගෙවන්න ක්‍රමයක් හදලා නැහැ මැනුම් කටයුතු කරලා නිවැරදි මැනුම් කටයුතු කළ වලින් තෙල් මට්ටම මොකද්ද වතුර මට්ටම මොකද්ද කියලා බලන්න ඕනේ වතුර මට්ටම අඩු කරගන්න අපි තවත් උත්සාහයක් දරනවා ඒ තමයි නැව ආවට පස්සේ අපි ඩ්‍රේන් කරන වතුර ටික ඒ නැව සමහර විට දවස් දෙකක් තුනක් ඩ්‍රේන් කරනවා අඟල් අඟල් අටේ විතර ලයින් එකකින් එක දිගට මහා දැවැන්ත සුදු පාටර වතුර අපි ඩ්‍රේන් කරලා මේ නිදහස් කරනවා මේ ලංකාවේ තියෙන වතුර පද්ධතියට මූදට ඒකට යනවා දවස් ගාණක් ඒතර මේ විදිහට වතුර අඩු කරලා ඉවරලා ඊට පස්සේ ආයෙත් මැනුම් කටයුතු කරනවා ඒතර එළියට එන්නේ නැති වතුර ප්‍රමාණයක් තියෙනවා නම් ඒ මැනුම් කටයුතුෙන් අහු වෙනවා ඊට පස්සේ මුළු උසයි වතුර වල උසයි අඩු කරලා තමයි තෙල් වල උස හදාගන්නේ ටෝටල් හයිට් එකෙන් අපේ ඩිප් එක අඩු කරලා ඉවරලා වෝටර් හයිට් එක අඩු කරලා අපි මෙෂර් කරගන්නවා කොච්චර බොර තෙල් තියෙනවද කියලා ඒක වැඩි කිරීම තමයි ඩොලර් ගාණ දාන්නේ. එක පැත්තකින් ඩොලර් ගාණත් වැඩි. ඌරල් ඉතාමත් බාල වර්ගයේ තෙල් වර්ගය මේ බාල වර්ගයේ තෙල් ගාණ තෙල් මර්බන් වර්ගයේ තෙල් වලටත් වැඩි මිලට අරන් තියෙන්නේ. සමහර කතාවක් කියනවා මේ ඇවිල්ලා තියෙන ඌරල් නැවේ තියෙන ලයිට් ප්‍රොඩක්ට් ඒ කියන්නේ මිඩල් ප්‍රොඩක්ට් අයින් කරගෙන කියලා ගෑස් අයින් කරගෙන කියලා. ඒතර අපිට දීලා තියෙන්නේ මණ්ඩි ටික කියලා. එහෙම වෙන්න පුළුවන්. හැබැයි මිල ගත්තොත් එහෙම හොඳම පොරතෙල් වර්ගයේ මිල අපි එකට ගෙවනවා. අපි බැලුවා මේක අමාත්‍යාංශයත් එක්ක කතා කරලා මේවා කියා දීලා කතා කරලා මේක වෙනස් කරගන්න. ඔවුන් එහුම්කන් දෙන්නේ නැහැ. ඒක නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා මේ කණජ තෙල් නීතිගත සංස්ථාව හරහා මේක විනාශ කරන්න කූට උපක්‍රමය. තෙල් සංස්ථාව අද වෙනකොට කීර්ති නාමය අහෝසිලා තියෙනවා.
එවැනි තත්ත්වයක් තුර අපිට තෙල සංස්ථාවට ආදරය කරන මිනිස්සු විදියට මේක ජනතාවට කියන්න සිද්ධ වෙලා තියෙනවා. මේ විදියට මගෝඩි වැඩ තමයි කරන්නේ. දැන් මෙහෙමනේ මේක වෙන්නේ. දැන් මෙහෙ හාමතේ ප්ලාන්ට් එක නතර වෙන්න යනවා. එතකොට මොකද්ද අපේ සේවකීන්ට උපනාකම තියෙන්නේ? අවසාන මොහොතේ කොහොම හරි තෙල් ටිකක් කිල්ලලා කෑ ගහනවා දෙන්න දෙන්න කියලා. එතකොට 5200ක් ඉක්මමට පොම්ප කරනවා. 5200 සෙටල් වෙන්න වෙලාවක් නැහැ, පිරිපහදුව නතර වෙනවා. නතර වෙන්න ඉස්සෙල්ලා පිරිපහදුවේ කාර්ය මණ්ඩල සිද්ධ වෙලා තියෙනවා මේක පීට් කරලා. අර හාමත් වෙලා විනාශ වෙලා යන පිරිපහදුවේ යන්ත්‍රාගාරයේ අකණ්ඩව තියාගෙන ඉන්න. ඒකට සෙල්ලමක් නෙමෙයි ඒක. එතකොට මම අද උදේත් සොයලා බැලුවා මොකද්ද මේ තත්ත්වය කියලා. එතකොට ඒගොල්ලන්ට සිද්ධ වෙනවා දැන් මේ තව දවස් දෙකටයි තියෙන්නේ තෙල්. දැන් 10000ක් ඔරුවට තරම් තියෙනවා. දැන් ඒක ඩ්‍රේන් කරන්න පටන් ගත්තාට පස්සේ ඩ්‍රේන් කරකන් ඉන්න බෑ. දැන් ඒක පුළුවන් තරම් ඉක්මනින් පිරිපහදුර ගන්න ඕනේ. මේ මේක මේ සැලසුම් කරලා කරන වැඩ නෙමෙයිනේ. ඉස්සර නම් ටැංකි 9ෙම පුරව ගන්නවා අපි. එක ටැංකියක් සූදානම් කරගන්නවත් වතුර ඩ්‍රේන් කරලා ලෑස්ති කරලා ප්ලාන්ට් එකට පීට් කරන්න. ඊට පස්සේ ඊළඟ ටැංකිය ඩ්‍රේන් කරන්න පටන් ගන්නවා. ඒකේ මිනුම් කටයුතු කරනවා. ඒ ටැංකිය පීට් කරන්න පටන් ගන්නවා. කිසිම කලබලයක් නැහැ. අවුරුද්දකට ඉස්සරහට සැලසුම් කරලා තියෙනවා. බොරතෙල් ගේන ඒවා, බොරතෙල් ගබඩා කරගන්න ඒවා, කොයි ටැංකියටද ගන්නෙ, ඒක ඩ්‍රේන් කරන්න දවස් කීයක් යනවද, ඩැබරේජ් ගන්න ඉස්සලා නැව යවන්නේ කොහමද? අදේ මොනවත් නැහැ. ඒක ටැංකිය ඇතුලේ මේ ඔක්කොම සෙල්ලම් කර කර ගන්නවා. ඒකම තමයි මේ පැත්තෙන් පිරිපහදුර දෙන්නේ. ඒකම තමයි පිරිපහදුවෙන් ප්ලාන්ට් එකට පීට් කරන්නේ. එතකොට මේක බලන් හිටියේ අපි දැන් මේක හදයි, මේක දැන් හදයි. රනිල් වික්‍රමසිංහ කියන ආර්ථික උස්තාර ඇවිල්ලා මේක නිවැරදි තත්ත්වයට පත් කරයි. මේක හැමදාම මෙහෙම යන්නද මේකල බලාපොරොත්තු වෙන්නේ? අනිවාර්යෙන්ම අපිට දැන් ඉතාමත් පැහැදිලි පිරිපහදුව දැන් රටේ ජනතාව, ඒ වගේම මේ රටේ ඉන්න බුද්ධිමතුන්, මේ රටේ ඉන්න ධීවරයින් තේරුම් ගන්නවා අපිට සැනසුම තියෙන්නේ කණජ තෙල් අවශ්‍යතාවයේ මත පිරිපහදුව දිව්වොත් තමයි කියලා. මම දැක්ක පාර්ලිමේන්තුවේ විවිධ දේශපාලන පක්ෂ වලින් පිරිපහදුවේ තියෙන වටිනාකම කතා කරනවා. එහෙනම් පිරිපහදුව ඕනයි කියන එක තහවුරුයි. දැන් පිරිපහදුවට පොරතෙල් ගෙන්නන්න නැතුව ඉන්න බෑ. දැන් ගෙන්නන්නේ පොරතෙල් පිරිපහදුව ස්වභාවික මරණයක් අත්පත් කරන විදියට. ඒ වතුරත් එක්ක බොරතෙල් ගත්තට පස්සේ පුළුවන් තරම් මික්මණින් ඒ වතුර ප්ලාන්ට් එක ඇතුලේදී වෙනස් කරන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවා. ප්ලාන්ට් එක ඇතුළට ගත්තට පස්සේ මම කිව්වේ අර ගෙවීම මිශ්‍ර විච්ච වතුරට ඩොලර් ගෙවීම නිසා ඒක අපිට රටක් විදිහට පාඩුයි. ඒකට අදාළ නිශ්චිත කාල පරිච්ඡේදය ගන්න නැතුව ඒක එකක්. ඊළඟට බොරතෙල් ගනිද්දී ඇතුළට ඒ වතුර මිශ්‍ර වෙලා තියෙන නිසා ඒ අන්තරාගාරයේ බරපතල අපහසුතාවට පත් වෙනකේ වළක්වා ගන්න වෙනම තියෙන ක්‍රමවේද. ඒ වතුරත් එක්ක බොරතෙල් මිශ්‍ර වෙලා ආවොත් ඒක වෙනස් කරගෙන සෙපරේට් කරගෙන නිසියාකාරයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 360 රත් කරන්න ඕනේ. 360ට අපේ මේ සාමාන්‍ය කාමර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 30-31යි. අපි 360 රත් කරනවා බොරතෙල්. යන්තම් හරි මේකෙන් ඔක්සිජන් ඇතුළට ගියොත් මහා දැවැන්ත පිපිරීමක් වෙන්න පුළුවන්. සෙන්ටිග්‍රේඩ් අංශක 360 රත් කරනකොට වතුර තිබුණොත් එහෙම ඒක වතුර අංශුව 5500 ගුණයක රත් වෙනකොට මහා දැවැන්ත ප්‍රමාණයක් බවට පත් වෙනවා. පීඩනය වැඩි වෙනවා. ඒකින්ද ඊට කලින් වෝටර් සෙට්ලින් කියලා ඩී සෝල්ට කියලා මුහුදු වතුර අයින් කරගන්න වෙනම තියෙනවා ඒකකයක්. ඒකට දාලා වතුර ඔක්කොම ඩ්‍රේන් කරලා තමයි එතනින් යන්නේ මේ පර්නස් එකට රත් කරන්න. ඒකින්ද ජනතාවට අපි තාමත් වගකීමෙන් කියනවා පිරිපහදුවේ හැදෙන නිෂ්පාදන බාල නැහැ. ඉතාමත් ගුණාත්මක නිෂ්පාදන හදන්නේ පාලකයා මොන තරම් නරක පොරතෙල් ගෙනාවත් මොන තරම් කුමන්ත්‍රණ කළත් පිරිපහදු කාර්ය මණ්ඩලය ඇතුළු කණජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවට බාල තෙල් වර්ග දෙන්න සූදානම් නැහැ. නිසි ප්‍රමිතිය සහිතව බාර තෙල් වර්ග දෙන්නේ. අපි වග කියනවා තෙල් සංස්ථාවේ නිෂ්පාදනය කරන තෙල් වර්ග ගුණාත්මකව ඉතාමත් ඉහළ මට්ටමේ තියෙනවා. පිටරටින් ගේන තෙල් සම්බන්ධව අපිට එහෙම වගකීමක් දෙන්න බෑ. හැබැයි කණජ තෙල් නිදාස සංස්ථාවේ වගකීම පැහැරලා නිෂ්පාදනයක් කරන්න බෑ. ඒක තමයි රාජ්‍ය ආයතනයක් කියන්නේ. කොහෙදිවත් බාර දේවල් කලවම් කරන්න බෑ. එහෙම කලවම් කරන්න යාන්ත්‍රණයක් නෑ. එහෙම ලාභ උපයන්න කූට උපනාවක් පිරිපහදුටවත් කණජ තෙල් නිදාස සංස්ථාවටවත් නෑ. හැබැයි මෙහෙම හැදුවට මේකට අවශ්‍ය නිසි කාලය ගන්න ඕනේ. ඒ වගේම ඒක බානකොට ගිහිලිවරලත් ෂෙඩ්වලදී කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒවා රෙගුලේෂන් ස්ටෑන්ඩින් ඉන්ස්ට්‍රක්ෂන් වල තියෙනවා. මේ තෙල් සම්බන්ධව ක්‍රියාත්මක වෙනකොට මෙන්න මේ කාලයන් සෙට්ලින් පීරියඩ් එකක් දෙන්න කියලා.
ඒ අනුගමනය කරන්න නැත්නම් ඉතින් වෘත්ති සමිතියේ වැඩ කරන සේවකයෙක් පැත්තෙන් ඒවට වගකීම් ගන්න බෑ. තව නැව් දෙකකට ගෙවන්න තියෙනවා පොහුණු කාලස පරිච්ඡේදය. ඩැමරේජ්. පෙට්‍රල් නැව් වලට ඩීසල් නැව් වලට මුහුදේ තියාගෙන නියමිත වෙලාවට බාන්න නැති නිසා කලින් වරින් වර ටික ටික බෑම නිසා මේ නැව් මුහුදේ රස්තියාදු කිරීම නිසා මේ පෙට්‍රල් ඩීසල් එක පැත්තකින් ඒවා නියමිත වෙලාවට අපිට ඩිලිවර් කරන්න බැරි වෙනවා. මුතුරාජ වලට කොළොන්නාවට ලබා ගන්න බැරි වෙලා තියෙනවා. දිමිනිස් පාත්‍ර තියෙන දෙකක් මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා. ඩැබරේජ් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මම කිව්වේ සමස්ත එකතුව. බොරතෙල් නැවටයි ඉතුරු නැව් දෙකටයි ඩොලර් මිලියන 431ක් මීට දවස් 5කට කලින් ගණනය කරපුවාම ගෙවන්න තියෙනවා. බොරතෙල් නැවක් නෙමෙයි බොරතෙල් නැව් කීයක් ගේන්න පුළුවන්? 90000ක තියෙන බොරතෙල් නැවක් උඩරි මුණොත් මිලියන 100ක් බොරතෙල් නැව් 4000ක් විතර ගේන්න පුළුවන්. මාසයකට ඩැමරේජ් වලින් මාසයකට අවශ්‍ය බොරතෙල් ප්‍රමාණය සපුර ගන්න පුළුවන් ඔය නැව් හතරම නම් අපිට. ඒකනේ මේ මිච්චර වේදනාවේ කතා කරන්නේ. පිරිපහදු නිලධාරීන්, සේවක මහතුරුන්, සේවා මූර අධිකාරි මහතුරුන් පුල පුලා බලා ඉන්නවා. බොරතෙල් නැව කොයි වෙලේද කොයි වෙලේද කොහෙන් හරි බාල පොල බොරතෙල් එකක් ගහලා දාලා ඒකෙන් ඩැමරේජ් කියවල තව බොරතෙල් නැවක් ගේන්න පුළුවන්, තව බොරතෙල් නැව් හතරක් ගේන්න පුළුවන් මුදල අද කාබාසිටිය කරලා තියෙනවා. මේ ජාතික අපරාධ ඒකයි මේ කියන්නේ. මේ විදිහට වරින් වර බොරතෙල් නැව් කීපයක් මේ මෑත කාලේදී බොරතෙල් නැව් තුනක් ඇවිදිලා මූද මැද්දේ මේ බොරතෙල් වලට එහෙම නැත්නම් නිමි නිෂ්පාදන වලට නියමිත ආකාරයෙන් ගෙවන්න නැති නිසා ඩැමරේජ්. ඒ බොරතෙල් නැවේ තියෙන ප්‍රොඩක්ෂන් එකට ගෙවන්න නැති නිසා ගොඩ බාන්න බැරුව වෙන තාක්ෂණික මූදු රැලේ ප්‍රශ්නයක් එහෙම නැත්නම් ටර්බිට් නිසා ඒ බාගන්න බැරි තත්ත්වය වෙනම තත්ත්වයක්. එහෙම වුණත් අපි ගෙවන්න ඕනේ. ඉතාම සාධාරණ හේතුවක් වුණත් ඩැමරේජ් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ ඩැමරේජ් ගෙවන්න නිසා ඩොලර් මිලියන 430කට ආසන්න ප්‍රමාණයක් දැන් ගෙවන්න තියෙනවා නම් නැව් 4කට ගෙවන්න පුළුවන් ඕන සල්ලිමි. අලුතෙන් නැව් 4ක් ගෙනහල්ලා බොරතෙල් අවශ්‍යතාවයේ මාසයකට වැඩි කාලයක් සපුරන්න පුළුවන් තත්ත්වය තමයි කිසිම උවමනාවක් නැතුව අර නැව් වලට ඩැමරේජ් විදිහට ගෙවන්නේ. ගෙවන්න සිද්ධ වුණේ බාන්න බැරුව. බාන්න බැරි වෙන්නේ පිරිපහදුව පැත්තෙන් අකර්මණ්‍යතාවයක්වත් ඔරුගඩවත්තේ ගබඩා සංකීර්ණ අපරිමණතාවයක්වත් හාබර් එකේ අකර්මණ්‍යතාවයක්වත් ස්වභාවිකව සිදුවන ආපදාවක් නිසාවත් නෙමෙයි. බොරතෙල් ටික ගොඩ බාන්න බැරි වුණේ නිසි වෙලාවට ඒ නැවට මුදල් ගෙවන්නේ නැති නිසා. මුදල් ගෙව්වේ වරින් වර කඩින් කඩ අපි ඇතුළට බොරතෙල් පොඩ්ඩක් ගන්නවා ඒකට ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරනවා. තව ටිකක් ගන්නවා ඒකට ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරනවා. මේ වෙනකොට ආපු බොරතෙල් නැවෙන් මෙට්‍රික් ටොන් 30000යි බාලා තියෙන්නේ තව 60000ක් බාන්න තියෙනවා. ඒක නිසා මේ ජනතාවගේ සල්ලි අවභාවිතා කරන ආකාරය මේක බරපතල අපරාධයක් කියලා මේ රටේ ජනතාවට අපි කියනවා. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක් උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න, අමතක කරන්න එපා.